අපේ YouTube channel එක දැන්න subscribe කරන්න. bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අද topic එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ bitter නැතුව කොහොමද gedara cupcake හදාගන්නේ කියලා. ඉතින් අද අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් icing නැතුව කොහොමද අපි උඩ ලස්සන කරගන්නේ කියලාත් කියන්න යනවා. ඉතින් අපි බලමු කොහොමද අපි මේ ලස්සන රසවත් bitter නැති cupcake එක හදාගන්නේ කියලා. මම icing sugar අරගෙන තියෙනවා කෝප් එකකින් 4න් 3ක්. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඒ වගේම පිටි අරගෙන තියෙනවා කෝප් එකක් ග්‍රෑම් වලින් නම් 150. ඒ වගේම කිරි අරගෙන තියෙනවා අපිට ෆ්‍රෙෂ් මිල්ක් හරි නැත්නම් ගෙදර පාවිච්චි කරන පිටි කිරි වගේ දෙයක් දිය කරලා අපිට ගන්න පුළුවන්. ඒත් මම කෝප් එකකින් 4න් 3ක් අරගෙන තියෙනවා. ඒ වගේම මම අන්තිමේටම අපේ වැන්ලා කප් කේක් එක ඩෙකරේට් කරගන්න අපිට චොක්ලට් පවුඩර් ටිකක් වුමනා වෙනවා. ඒ වගේම අපිට මෙල්ට් කරගත්ත බටර් එහෙම නැත්නම් අපිට අපි පාවිච්චි කරන තෙල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන් පොල් තෙල් වගේ මම කෝප භාගයක් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට වැනිලා එසන්ස් වමනා වෙනවා. මම කිරිපිටි අරගෙන තියෙනවා. කිරිපිටි කෝප භාගයක් අරගෙන තියෙනවා. ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 60ක් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් වමනා වෙනවා. බේකින් සෝඩා තේ හැඳි කාලක් වමනා වෙනවා. මම විනාකිරි අරගෙන තියෙනවා. අපි විනාකිරි තේ හැඳි දෙකක් අරගෙන තියෙනවා. ඒ වගේම අපිට ලුණු පොඩ්ඩක් වමනා වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට වමනා වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපේ කප් කේක් හදන්න අපි ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා ඒගොල්ලන්ට කප් කේක් මෝල්ඩින්ස් පේපර් සොයාගන්න නැති හන්දා ඒගොල්ලන්ට ඒකට විකල්පයක් පාවිච්චි කරන්න බැරිද කියලා. ඉතින් ඒකට මම ඔයිල් පේපර්ස් වලින් නැත්නම් පාෂ්මන් පේපර්ස් වලින් පේපර් මෆින්ස් හදාගන්න විදිහ ඔයගලන්ට අද කියලා දෙන්න යන්නේ. අපි සාමාන්‍ය ප්‍රමාණය රවුමක් මේ විදිහට කපා ගන්නවා අපේ බේකින් ට්‍රේ එකට දාන්න පුළුවන් ඊට වඩා ටිකක් ලොකු ප්‍රමාණය රවුමක්. ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ මේකට මෙහෙම දාන්න පුළුවන් පොඩි භාජනයක් හොයාගෙන අපේ පේපර් එක මේ විදිහට හරි මැදට තියලා මේ විදිහට පල්ලෙහාට තද කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක මෙහෙම වටේට තද කරාම අපේ සාමාන්‍ය කඩේ ගන්න එකක් වගේම අපිට හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ අපිට මේ විදිහට තියලා මේකට අපේ කේක් බැටර් එක පුරවලා අපිට මේක බේක් කරලා ගන්න පුළුවන්. මම මේ විදිහට ටිකක් හදාගෙන තියෙනවා. අපි ඒ ටික මේ විදිහට මේකේ තියාගමු. දැන් අපි මේක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපේ පාවිච්චි කරන දේවල් එකට එකතු කරගන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම අපේ පිටි ටික ඒ වගේම බේකින් පවුඩර් ටික බේකින් සෝඩා ඒ වගේම ලුණු ලුණු අපි බොහොම පොඩ්ඩක් පාවිච්චි කරන්නේ ඇඟිලි දෙකට එන ප්‍රමාණය වගේ පාවිච්චි කරන්නේ. මේ ටික හොඳට අපි මිශ්‍ර කරගන්න ඕන. අපිට ඕන නම් පෙනහැරයක් පාවිච්චි කරලා මේ ටික හලා ගන්නත් පුළුවන්. මම කලින් පිටි ටික හලලා තියෙන හන්දා මම ආය හලන්නේ නැහැ. මම මේක නිකම්ම මිශ්‍ර කරගන්නවා. අපි මේ අපේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මුලින්ම අපි මේ මිශ්‍ර කරගත්තේ. අපි මේ ටික මිශ්‍ර කරලා ටිකක් පැත්තකින් තියාගමු. දැන් අපි අපේ වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම අපේ කිරි ටික මේ බෝල් එකට එකතු කරගමු. අපි බිත්තර දාලා හදපු කප් කේක් හදද්දිත් අපි බටර් මිල්ක් හදාගත්තා. ඉතින් අපි මේකෙදිත් බටර් මිල්ක් හදාගන්න අපි කලින් පාවිච්චි කරේ දෙහිඋෂ. අද අපි පාවිච්චි කරන්නේ විනාකිරි. අපි අපේ විනාකිරි තේ හැඳි දෙක මේකට එකතු කරගමු. ඊට පස්සේ මේක ටිකක් කවලම් කරලා විනාඩි දෙකක් විතර අපි පැත්තකින් තියලා තියමු. දැන් ඔයගලන්ට පේනවා අපේ කිරි එක මේ වගේ පොඩි පොඩි කැට ඇවිල්ලා තියෙනවා විනාඩි දෙකකට පස්සේ. ඊට පස්සේ අපි වැනිලා තේ හැඳි දෙකක් මේකට එකතු කරගන්නවා. ඒ වගේම අපි මෙල්ට් කරගත්ත බටර් ටිකත් අපි මේකට එකතු කරගමු. අපිට මං කිව්වා තෙල් පොල් තෙල් වගේ දෙයක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ ටිකක් කවලම් කරගෙන අපි දැන් අපේ අයිසිං ෂුගර් ටික මේකට දාගෙන කවලම් කරගමු. අයිසිං ෂුගර් ටිකක් දිය වුණාට පස්සේ අපි අපේ කිරි පිටි කෝප භාගෙ එකතු කරගමු.
අපි කලින් කවලම් කරගත්ත පිටි ටික මේකට එකතු කරගන්න යන්නේ. අපි පිටි ටික ටික දාලා කලින් වගේම මේක කවලම් කරගමු. අපි දැන් අපේ බේසික් කප් කේක් බැටර් එක හදාගෙන තියෙන්නේ. දැන් අපි මේක ටික වෙලාවක් බීට් කරගන්න ඕනේ. ඉතින් ඊට කලින් අපි අපේ අවන් එක සෙල්සියස් 180ට විනාඩි 10ක් විතර අපි ප්‍රීහීට් කරගමු. දැන් අපි මේක ටිකක් බීට් කරගමු. අපි දැන් මේක විනාඩි 2 3ක් බීට් කරගත්තා. අපි දැන් මේකෙන් කොටසක් අරගෙන වෙනම භාජනයකට දාගමු, පොඩි භාජනයකට. දැන් අපි කොකෝ පවුඩර් ටික ටික දාලා මේක කවලම් කරගමු. ගොඩක් අය අහලා තිබ්බා අයිසිං වලට අයිසිං නැතුව අපිට කප් කේක් ඩෙකරේට් කරගන්න බැරිද කියලා. ඉතින් ඒ අයට තමයි අපි මෙන්න මේක කියන්නේ. ඉතින් ළඟ වෙන වැලන්ටයින් එකටත් මම හිතනවා මේක හුඟක් හොඳ ට්‍රීට් එකක් වේවි කියලා. අපි චොක්ලට් දාලා හදාගත්ත අපේ කේක් බැටර් එක මේ වගේ පයිපින් බෑග් එකකට දාගමු. මම චූටි නොසල් එකක් පාවිච්චි කරා. නොසල් එකක් නැතුව පොඩියට මේ පයිපින් බෑග් එක කපාගෙනත් මේක කරන්න පුළුවන්. පයිපින් බෑග් එකකට දාගත්ත දාගන්න ලේසි වෙන්න. අපිට එහෙම නැත්නම් වෙනදා වගේ හැන්දකින් දාගන්නත් පුළුවන්. අපි වෙනදා වගේ 4-3ක් විතර වැහෙනකන් අපේ මේ මෝල්ඩින් එකට කප් කේක් එකට කප් කේක් බැටර් එක දාගමු. දැන් අනිත් ඒවාත් මේ විදිහටම දාගමු. අපි දැන් ටිකක් මේක හැම එකටම අපි දාගත්තා. ඊට පස්සේ අපි චුට්ටක් මේ විදිහට තත්තු කරමු. එතකොට මේ උඩ ටිකක් ෆ්ලැට් වෙනවා. අපි 3-4 පාරක් මේ වගේ බිමට තට්ටු කරාම මේක මේ විදිහට උඩ ෆ්ලැට් වෙනවා. දැන් ඕගලන්ට පේනවා අපි අර නසල් එකෙන් වක් කරපු පාරවල් මේකේ පේන්නේ නැහැ. දැන් අපේ චොක්ලට් එකෙන් අපේ කප් කේක් එක උඩ ලස්සන කරගන්න යන්නේ. අපි බලමු කොහොමද මේ ඩිසයින් එක දාගන්නේ කියලා. මම දැන් අපේ චොක්ලට් දාගත්ත අපේ කප් කේක් බැටර් එක මම චූටි නසල් එකක් රයිටි නසල් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකෙන් පොඩ පොඩ මේ වගේ තන තනට දාගමු. බින්දු වගේ. අපේ ඊට පස්සේ මේ විදිහට විකාරියට ආවේ නැහැනේ. අපි තව ඩිසයින් එකක් දාගමු. ඊට පස්සේ අපි පොඩි ටූත් පික් එකක් අරගෙන අනිත් පැත්තට මේ විදිහට ඉරක් අඳිමු. ඉරක් ඇඳලා ඉවරලා අපි ටූත් පික් එක ආයෙ සුද්ධ කරලා තමයි අනිත් ඉර අඳින්නේ. අපි ඒ වගේ අනිත් පැත්තටත් අඳගමු. අපි තවත් ඩිසයින් එකක් දාගමු. ඉස්සලට වඩා ටිකක් ලොකු රවුමක් මේ විදිහට දාගමු.
අපි මේ විදිහට රවුම් කරගෙන අපි පොඩ්ඩක් කලින් වගේ බිමට ගහනවා. ඊට පස්සේ මේ රවුම් එක එක පැත්තකින් මේ විදිහට කරලා අනිත් පැත්තෙන් මේ විදිහට කරනවා. එතකොට අපිට heart shape එකක් හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ට පේනවා ඇති. එක පාරමත් මේ විදිහට හාත් සදා ගන්න පුළුවන්. අපි තව එකක් දාගමු. දැන් මම මේ ඩිසයින් එක ඔයගලන්ට ආයෙත් කියලා දෙන්න යන්නේ මේක කොහොමද කරන්න කියලා. අපි මුලින්ම ස්පයිරල් එකක් විදිහට මේ වගේ අපේ චොක්ලට් කප් කේක් බැටර් එක දාගමු මේක වටේටම. මේ වගේ දාගෙන අපි කලින් වගේම ටූත් පික් එකකින් මෙහෙම අග ඉඳලා මුලට මේ විදිහට හතර පැත්තෙන් කරගමු. ඊට පස්සේ ඒ හැම එකක්ම මැදින් මැද ඉඳලා එළියට ඉරක් ඇඳගමු. ඉතින් දැන් මෙහෙම ලස්සන කරගත්ත අපේ කප් කේක් ටික අපි බේක් කරගන්න ඕන. අපි සෙල්සියස් 180ට විනාඩි 18ත් 20ත් අතර වෙලාවක් අපි මේක බේක් කරගන්න ඕන. එහෙම නැත්නම් අපි වෙනද වගේම ටූත් පික් එකක් ගහලා ඒක පිරිසිදුව එළියට එනකන් අපි මේක ලස්සනට බේක් කරගන්න ඕන. ඉතින් අපි බලමු බේක් කළා අපේ කප් කේක් ටික කොහොමද එන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා ඔයගලන්ට අපේ අවන් එක ප්‍රී හීට් කරගන්න ඕන විනාඩි 10ක් සෙල්සියස් 180ට. එහෙම ප්‍රී හීට් කරපු අවන් එකට තමයි අපේ කප් කේක් ටික දැන් දාන්නේ. ඉතින් මේ තියෙන විනාඩි 20ක් අපේ බේක් කරගත්ත අපේ කප් කේක් ටික. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපේ දාපු ඩිසයින්ස් ලස්සනට ඇවිල්ලා තියෙනවා. සමහර ඒවා චුට්ටක් එහෙ මෙහෙ වෙලා තියෙනවා මේක පිපෙද්දි. ඉතින් කොහොම වුණත් අපිට මේ දැන් තියෙන මේ පේපර් මෝල්ඩින් එකේ වැඩි හරිය අපිට කපලා අයින් කරගන්න පුළුවන් මේ විදිහට. මේ උඩ ගානටම අපිට මෙහෙම කපලා අයින් කරගන්න පුළුවන් මේකේ වැඩි කොටස. ඒ වගේම තමයි ඔයගලන්ට කියන්න ඕන අපි මේක බේක් කරලා ගත්තට පස්සේ කූලින් රැක් එකක් උඩ තියන්න ඕනේ. එතකොට මේක හොඳට වේලිලා එනවා. ඒ වගේම තෙත ගතිය, ඒ කියන්නේ තෙත අල්ලන්නේ නැහැ අපේ කප් කේක්ස් යට. ඉතින් අපි හදාගත්ත කප් කේක්ස් තමයි මේ තියෙන්නේ. අපි ගොඩක් දේවල් අද ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගත්ත බිත්තර නැතුව කොහොමද කප් කේක් හදන්නේ කියලා. ඒ වගේම පේපර් මෝල්ඩින්ග්ස් නැතුව අපි කොහොමද ගෙදර හදිසි නැති වුණොත් කොහොමද කප්. ඉතින් අපි ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.